ఇక వగంతి అదే బలతల ప్రకారవ మే నరకరణు లభే తవద మెకియన మహావ విశ్వయామ నుమలాకే కార్యవన భవ అపరాధ నడు పాత్రే అలోక ఇక వగంతి అలో గడిచునట కనుంజమి సంభావనతే అటవన పరిచేయు అనేకం ప్రతిపాదన క్రియాత్మక నిర్మత హావు මේ වෙනකොට රජයේ විධායක නිලධාරීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු දෙකක් පිළිබඳව අපි අවධානය යොමු කරලා විශේෂයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට කරුණු දක්වලා තියෙනවා. රාජ්‍ය සේවයේ කඩිනමින් සිය යුතු ප්‍රතිසංස්කරණ සිද්ධ වෙලා ඒ අනුව රාජ්‍ය සේවය කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය සේවයක් බවට පරිවර්තනය කිරීමත් ඒ වගේම රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ආර්ථික යුක්තිය ඉටු කිරීම පිළිබඳව කාරණාත් අපි දෙකින් දෙකටම ඉදිරිපත් කරනු ලැබුවා. මේ වන විට අග්‍රාමාත්‍යවරයා පහුගිය පෙබරවාරි මාසයේ 22 පත් කරන ලද කමිටුව විසින් අප ඉදිරිපත් කරන ලද ගැටලු 8න් 4ක් පිළිබඳව සරකා බලා යම් නිර්දේශයක් ලබා දීලා තියෙනවා. ඒ නිර්දේශයන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඊයේ දවසේ අනුමැතිය ලබා දුන්න බවට අපිට මේ වෙනකොට දැනගන්නට ලැබිලා තියෙනවා. එහෙත් ඇතැම් නිර්දේශ චක්‍රරේක පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ එකඟතාවයන් දිගින් දිගටම ප්‍රමාද වීම මෙම විසඳුම් කියා මාර්ග ක්‍රියාත්මක කිරීමේ දී ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අප අද මුදල් අමාත්‍යාංශයට අවධාරණය කළා මේ චක්‍රරේක පිළිබඳව කඩිනම් නිර්දේශ ලබා දෙන්න කටයුතු කරන ලෙසත් ඒ අනුව දැනට අපිට ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියා මාර්ග අවසන් කරන්න හැකිවන්නේ ඒ එකඟතාවයන් ලැබිලා විසඳුම් කඩිනමින් ක්‍රියාත්මක වීමත් කියන කාරණාවත් පිළිබඳව කියන එක. අපි ඇත්තරම කිව්වොත් එම රාජමූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ගත්තොත් ප්‍රමුඛ වගකීමක් දරන කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය කියලා කියන්නේ. අපි මේ ඉල්ලීමට ඉදිරිපත් වුණේ ඇත්තරම අපි කිසිම වෙලාවක අරගලවලට මැදිහත් වුණේ නැහැ. නමුත් අපි සංසුන්ව බොහොම බලාගෙන හිටියා. ඇත්තරම අපේ සමාජිකයන්ට ජීවන බර කියන දේ හොඳට දැනিলা තියෙනවා සහ ඒ වගේම මේ தත්ත්වය දිගින් දිගටම පැවතුනොත් ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයනි වෘත්තීය සේවාවන් වලට ඉදිරියේදී අලුතෙන් නවක දක්ෂ නිලධාරීන් පැමිණීමේ අඩුපාඩු පැමිණීම ප්‍රමාද වීම ප්‍රමාදයක් සිදුවන්නේ ඒ වගේම නොපැමිණීම වගේ කාර්යයක් තුලින් ඉදිරියේදී මේ රාජ්‍ය සේවයේ බිඳ වැටෙනවා. ඒක මූලික කරගෙන තමයි අපි මේ වර්ජණයට එක් වෙලා තියෙන්නේ. ඒ නිසා අද සහ හෙට දින අපි ලෙඩ නිවාඩු වාර්තා කරලා මේ වර්ජණයට සහභාගි වෙනවා. ඒ වගේම අපි පැහැදිලිව කියන්නේ මේ සම්බන්ධයෙන් මාස ගාණක් තිස්සේ අග්‍රාමාත්‍ය ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රමුඛත්වයෙන් නිලධාරීන් 3 දෙනෙක්ගේ සමන්විත කමිටුවක් පත් කරලා ඒ සම්බන්ධයෙන් මාස 3ක් පමණ අධ්‍යයනය කළ නිර්දේශ ලබා දීලා තියෙනවා. නමුත් ඒවා නිසිපද්ධ ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේම මුදල් අමාත්‍යාංශය පැත්තෙන් ගත්තොත් මුදල් අමාත්‍යාංශයට ලැබිලා තියෙනවා විවිධ යෝජනා ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒවට නිර්දේශ ලබා දීමට ප්‍රමාදයක් තියෙනවා. මොකද මුදල් අමාත්‍යාංශය තීරණය ගන්න කරන බලපෑම් මත එහෙම නැතුව වෘත්තිකයන් ලෙස පෙනී සිටින අපි නිහඬව සිටියාම ඒට අදාළ නිර්දේශ ලබා දීමේ ප්‍රමාදයන් තියෙනවා. ඒක නිසා අපිට මහජනතාවය සහ සෙසු රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත් උනත් මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළමෙන්න සිදු වුණා. අපි බලාපොරොත්තු වෙනවා රජය නැවතත් එවැනි තත්ත්වයන්ට පත් නොවි ඉන්න කටයුතු කරමින් අපි ඉල්ලා ඇති මේ ආර්ථික යුක්තිය සහනය සහ අනෙකුත් කළ යුතු ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවා කමිෂන් සභාව වගේ ආයතනවල තියෙන ඒකාධිකාරී ස්වරූපය අයින් කරලා සහ ඒවා රාජ්‍ය නිලධාරීන්ට හිතති සහ රාජ්‍ය නිලධාරීන්ට සේවයක් වෙන ආයතන බවට පත් කරන්න කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. එසේ නොවුනොත් ඉදිරියේදීත් මින් ඉදිරියේදීත් මෙවැනි වෘත්තිමය ක්‍රියාමාර්ගවලට වෘත්තිකයන් වුණත් අපිට මැදිහත් වෙන්න සිදු වෙනවා කියන එක පිළිබඳ පණිවිඩය අපි මේ අවස්ථාවේදී රජයට ලබා දෙනවා.